දෙදාහ එනෙවල් තිස්හතරද ආ ප්‍රකාශ සම්වේදී පෘෂ්ටයක් මත පතනේ වී ආලෝකකදම්භයක් පතනය වෙනවා ප්‍රකාශ සම්වේදී පෘෂ්ටයක් මත ඒ ගැන ප්‍රකාශ විදදුත් ආචරණය සිදුවන පෘෂ්ටයක් මත පතනකදම්බෙහි තවෘතා වෙනස් නොකරන්නේ නම් තවෘතා වෙනස් කරන්නේ වෘර්තනස් කරන්නේ. අපේ අහනවා තප්පරයකදී මුක්තවන ඉලෙට්‍රෝන ගාන ඒක කාලයකදී නිදහස් වන විසිවන ඉලේ‍රෝන ගාන ඉලේ‍රෝන ගන්න පතනාලෝකය සංඛ්‍යාතය සමඟ විචලනාකාරය ඉතින් දරු මෙහෙවනි අපි දන්නවා මුක්තවන ඉලෙක්ට්‍රෝන ගාන තීර්රය වෙන්නේ වෘර්තාවය අනුව තිවෘර්තාවය කියන්නේ ඒ කියකාලයකදී ඒ කියවර්ගඵලයක්තරහා පතනය වන ෆෝටෝන ගාන එක ෆෝටෝනකින් එක ලෙට්‍රෝනයිවත් කරන්න එ නිසා ෆෝටෝන ගාන වැඩනොත් විතරයි මුක්ත ලෙට්‍රනගාන වැඩිවිි මෙතර කියන තිවෘර්තාා නියතයිනු එන ඒක කාලි පතන ෆෝටන සංක්‍යාව නියතයක් තෙරවාද ඒ එකය පතන ෝට ගන්න නතිය එනම් ඒෆෝටෝන ගාන නියත නිසා මුක්තවන ඉලෙට්‍රෝන ගානත් නියත හැබැයි පතේ අපි දන්නවා දේහලී සංඛ්‍යාතය කියෙ එකක් තියෙනවා දේහලී සංක්‍යාතයට වඩා පතන ෆෝටෝන සංඛ්‍යාතය අඩු ඉනං එක ඉල්ලෙක්ට්‍රෝණයක්කත් මුක්ත වෙන්න ඇයි ලෙටෝොන මුක්ත කරන්න බෑ අදම්බේට කියද තේරාද? ෙක්ට්‍රන මුක්කරන්න හැකයාාලබෙන්නේ සංඛ්‍යාතය දේහලහි සංක්‍යාතයට වඩා වැඩිනම්. තේරුම්ගත්තද ආයිති! එෙනම් මේක සංක්‍යාතය දේහලි සංක්‍යාදරා අඩු ටිකේදී එකම ඉලෙක්ට්‍රෝනයක්ක් මුක්තවෙෙන නෑ. හැබැයි සංක්‍යාතය දහලිය කරට වැඩි එච්ච ගමං මුක්තො එෙට්‍රෝන ගාන නියතයි ඇයි සංක්‍යාතය මතර දාාපවති න මුක්ත එලෙක්ටරන ගාන තෙරුවාද? තාර් ේරනාග හරි ඔගත කතන්ද ේලා උත්තරේ මකදෝක හතර